මේ අද පත්තරේ විස්තරයට පෙළ ගැහෙන කාටුන් පෙළයි. ආරම්භ කරන්නේ රිවිරෙන් කැමිලස්ගේ දවසේ ටොක්ක. මෙන්න මගෝඩිස්තුමා ගිහිල්ලා ක්ලබ් එකට බලන්න ජෝතියක් තුරුලේ තියාගෙන ඉන්නවා ඒ අතරේ දුරකථන ඇමතුමා. මේ අතරේ ප්‍රවෘත්තියක් තියෙනවා අහන ප්‍රශ්න වලට පිළිතුරු දීමට මැති ඇමතුරු පාර්ලිමේන්තුවේ නැහැ කියලා. මගුලිස්තුමා දුරකථන ඇමතුම දෙන්නේ සිරිබිරිස්ට. යකෝ සිරිබිරිස් මැඩම්ට කියාපිය මන් දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ කියලා ක්ලබ් එකේ ඉඳද්දී රිවිරම නතර වෙමු. තවදුරටත් අසං ගෙඳුනිල්ගේ තිරස් මෙන්න. සුපර්මෑන් කෙනෙක් ඇවිල්ලා බලන්න හොඳට බලන්න කවුද කියලා. සජිත් ප්‍රේමදාස මහතායි සුපර්මෑන්ට ඇඳලා තියෙන්නේ. ප්‍රේමදාස ජයාර්ව දිනෙව්වා වගේ පුංචි සලකියද්දී විපක්ෂ නායකතුමා පොඩ්ඩක් මූණ පාත් කළා. ඔරිජිනල්ද ඩුප්ලිකේට්ද කියලා අහනවා. ඒ සුපර්මෑන් ඔරිජිනල්ද ඩුප්ලිකේට්ද මේ දැන් යන්න සූදානම් වන්නේ අපි තවත් කාටුනියට ලංකාදීපේ දාසගේ කාටුනිය ඉන්න කියලා විමල් වීරවංශ ඇමතුමා තමයි ඉන්නේ. කූඤ්ඤ ගහලා කොටේ තමන්ගේ වලිගෙත් බේරගෙන පැනලා දුවන ආකාරය දක්නට ලැබෙනවා. බලන්න එහා පැත්තේ කොටේට කවුද හිරවලා ඉන්නේ කියලා. කූඤ්ඤ ගලවගෙන වල්ග දෙක හිර කරගෙන ඉන්නවා යන්න බැරුව උදේ ගම්මන් පිළ ඇමතුමයි චම්පික රණවක ඇමතුමයි. දැන් ලංකාදීපේමයි අපි නවතලා ඉන්නේ. තවදුරටත් මේ තෝරා ගන්නේ 30 ඒවා 20ගේ hina වැස්ස. කුකුලෙක් කැවිලා සාටකයක් ළඟ නාද දෙනවා. කොක් කෑස් කියලා තමයි සද්ද එන්නේ. ඒ අතරේ සාටකේ පැත්තෙන් කියනවා කෙකර ගානවා විතරයි බිත්තරේ දාන්නේ නැහැ කියලා. කුකුලාගේ දිහා හොඳට බලන්න. කුකුලාගේ ඇඟේ මොකද්ද තියෙන්නේ? හග්ගෙඩියක් නේද තියෙන්නේ? කවුද කුකුලා? ඊළඟට ලංකාදීපයේ දැන් එතකොට කෙකර ගාන්නේ ඇයි ජාතික හෙළවරුමේ? අපි දන්නේ. හැබැයි බලන්න මේ කාටුනේ දාසහපුවලානගේ සුවාරිස් නායාමකට හසු වෙනවා. චම්පික රණවක ඇමතුමා සුවාරිසුත් මල්ලත් බිම දාලා පණ බේරා ගන්න දුවනවා. ඇමතුමා සරම ටිකක් ඔසවාගෙන දුවන ආකාරයක් ලැබෙනවා. බලන්න මොකක්ද නායන කන්ද කියලා. ගල් ලඟුරු කන්දයි නායන්නේ. ඒ නාය මට හෙළවරුමේ හසු වෙයිද? ප්‍රශ්නාර්ථ ඉතිරි කරලා අපි යමු අද පත්‍රයේ අවන්ත ආටිගලගේ කාටුනිය බලන්නට. මෙන්න අපේ රටේ අහිංසක පුරවැසියෙක් ඉහළ ඉඳන් පොළොව මතට මුණින් අතට පතිත වන ආකාරය බලන්න. හොම්බෙන් යන්න තවත් තියන්නේ සුළු මොහොතයි. ඇවිල්ලා නෙට් එක දේශපාලඥයින් අල්ලන්නේ ඒ ජනජීවිතය බේරා ගන්න නෙවෙයි, ඔවුන්ගෙන් බිමට වැටෙන ඡන්දය බේරා ගන්නයි පහළින්දන් නෙට් එක අල්ලන්නේ. කොමද තත්ත්වය? ලංකාදීපේ තලන්ගේ ඒතුමා මෙන්න. සිරා දුවගෙන ඇවිල්ලා ඒතුමාට කියනවා. ඒතුමා කියනවා සිරාට මුලින්ම බලපං සෑම මුස්ලිම් වැසියෙකුම මක්කම වන්දනාව ගෙනියන්න ජනාධිපතිතුමා බාරගත්තානේ. සිරා කියනවා ඒකනේ කියන්නේ. රවුෆ් හකීම්ටවත් එහෙම අදහසක් පහළ වුණේ නෑනේ සර් කියද්දී ඒතුමා කියනවා හකීම්ට එහෙම අදහසක් පහළ වෙන්න එයා ජනාධිපති තරගයට ඉල්ලනවද මෝඩියෝ කියලා. අවසාන කාටෝනේ රාජදාසගේ ගෙදරට යන්නේ තලංගම ජයසිංහගේ පලාමල් අයි බලන්නේ. රාජදාසගේ වයිෆ් පත්තරේ බලනවා පැදුරේ ඉඳගෙන. බලන ගමන් ඉනාවෙලා කියනවා රාජදාසට සුමන දාස උන්නේහේ කියනවා ජනාධිපතිවරණේ තියන්න ජනවාරියේ බැරි නම් මාර්තු මාසේ හොඳයි කියලා. ජනවාරියේ බැරනම් මාර්තු. රාජදාස ඉනාවෙලා කියනවා ඊළඟට කියයිද දන්නේ නැස්සස්තට අනුව මහින්ද දිනුවේ නැත්තම් ස්වරයකටම රනිල් දිනනවා කියලා. අපි සමු ගන්නවා.